ඇඩමවා හිඳින ගෞරවනීය දේශකයන්නන් වහන්සේ, රත්නපුර දිසාවේ ප්‍රධාන සංගනායක රාජකීය පණ්ඩිත පෝජ්ජය පාද තපෝ අනයේ රතන ස්වාමීන් වහන්සේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අමරදේව මැදිරේ පටිගත කරන මෙම ධර්මදේශනය SBC. ධර්මදේශනා ය ඔබ්නාලිකාව ඔස්සේත් ඩයිලොක්TVව විසි පහා පෝTVව අනු හතර, ජය රූපවා හැනිය ඔස්සේ ද විකාශය වෙන වගසිහිපත් කරන්නට කැමතිේ. ධර්මදේශනාවේ දායකත්වන්, මීරිගම ලෝළුවාගොඩ මදුරාවති විජෙස් සුන්දරමාතාව බුත්තල පහළ කොටස AMRයවතී මාතාව, ගම්පහා හන්සගිරිපාර TWන මහත්මා පොළොන්නරුව නවනගරය WPB විජෙක්කෝන් මහත්මා, බණ්ඩාරගම කින්මන් තුඩාව කේ කල්්‍යානිි පෙරේරාමාතාව උඩුගම්පොල කොස්වත්ත තිී විජ්‍යසූරිය මහත්මා සමග මහරගම පමුණුව පාර, අනුරාංගනී ගුණස්සේ කර සහ මනෝජී රත්නායක ප්‍රධහන පවුලේ සියලු දෙනා. සැදහැවතුනි ධර්මස්ත්‍රවනය සඳහා තිසරණ සහිත පංචසීලය සමාදන්වීමට අපි නමස්කාරය කියමුූ. අවසරයි ස්වාමන් වහන්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ, සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනන් ග්ඡාමි බුද්ධන් සරණංගච්චාමි හම්මන් සරනන් ගච්ඡාමි දහමං සරණංග්චාමි සංගන් සරනන් ග්ඡාමි සංහං සරණංග්චාමි නතියම් පිබුද්ධන් සරනන්ග්ච චමී දුතියම්පේ බුද්ධන් සරණං ගච්චාමී නතියම් පිදම්මන් සරනන් ගච නතිම්පේ දහම සරනගචාම නතියම්පි සංගන්సරනන් ගචczaමී දුතිම්පේ සගහ සරනangaచාමී තතියම්පි බුද්ධන් සරනන්ගචczaමී තතිම්පේ බුද්ධං සරනගචා තතියම්පි දම්මන්సරනන්ගච ජමී තතියම්පි දහමං සරණංගච්චා තතියම්පි සංගන් සරනන් ගච්චාමි තතියම්පි සංගන් සරණංගචා තිසරනගමනන් සම්පන්නන් ආමබන්තේ පානතිපතාවිරමනීසික කාපදන් සමාදියමි පනතිපතාවරමණේ සිකාපදන් සමාධයා අදින්නධානාාවේරමනී සික්කාපදන් සමාදියමි අදිින්නධනවරමනේ සික්කාපදන් සමාධයා කාමි සුමිච්චාචාරවරමනී සිකා කාපදන් සමාධියමි කාමේසු මෙච්චාචාරාවරමනේ සිෙක්කාපදන් සමාධයා මුසාවදාවේරමණී සික කාපදන් සමාධියමි මුසවදාවරමණී සික්කාපදන් සමාධයාමි සුරමීරය මජෙ පමාදට්ටනාවේරමනී සික්කාපදන් සමාධයාමි සුරමරය මජ්‍ය පමාදට්ටානාවරමනී සිකාාපදන් සමාධයා මේ තිසරෙන සහිත වූ මේ තිසරණ සහිත වූ පච සීලය පංචසීයි මාර්ග පල මාර්ග පල නිවන් අවබෝධවීම පිණිසම නිෙවන් අවබෝධවීම පිණිසමේතු වේවා හේතුවේවා තිසරනීන සද්ධීම් පංචසීලන් දම් අන්සාදුුකන් සුරක්කි තංකත්වා අපමාදීන සම්පාදේත ආමබන්තේ සාදෝසාදෝසාද සමන්තාචකවාලි සු අතරාගච්චන්තුදීවතා සද්දම්මංමනිරාජසේ සුනන්තු සගමොක්කදම් දම්ම සවෙනකාලු අයන් බදత දම්ම සවෙනකාලු අයන් බදత දම්ම සවනකාලු අයන් බදత නමුතසේ බගවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ පටමං කලලං හූති ඩෘතියං හූති අබ්බුදං අබ්බුදාචායති පිසි, පිසි නිබ්බත්තතිීගනු ගනවා පසකාචායන්ති, කීසාලු මා නකාපිචාතිති. කවුනාවන්ත ගුණබර සත්පුරුස පින්වුවත්නේ. නවන්ත සත්පුරු සොය ඇත්තු හැමදිනාටම අද අපි ධර්මානු ශාසනාවන් පවත්වන්නේ සංයුත්ත නිකායේ යක්ක සංයුත්තයේ එන ඉන්දක සූත්‍රය මුල් කරගෙනය. එක්තරා දවසක භාගිවතුන් වහන්සේ ඉන්දක යක්ෂයාගේ විමානයට වැඩම කළා ඒ මොහොතේදී ඉන්දක යක්ෂයා සහ භාගිවතුන් වහන්සේ අතර ඇති වුණ ධර්ම සාකච්ඡාවක්. ඒ ධර්ම සාකච්ඡාව ඇලොත කියවෙන කවුණුවලින් පුුණර්භවයෙන් සහ පුනරූපත්තිය කියන කරුණුවලට අදාළ බොහෝකාරණ විස්තර වෙනවා. කෙනෙක් ඇහුවොත් පුනරූපත්තියද තියෙන්න්නේ පුුණර් භවේද තියෙන්න කියලා පුනරූපත්තියක් නැත. පුනාර භවයක් ඇත. පුනරු උප්පත්තියක් නෑ කියන්නේ ඇයි කියලා ඇහුවොත් පිළිතුර ඒ හිටිය කෙනාගේ කිසිම දෙයක් නැවතත් ඒ විදිහටම ඉපදීමක් වන්නේ නැති නිසා. කවුරුහරි සත්වයෙක් මානයට පත්වෙනකොට මියගිය කෙනාගේ සරීරයට අදාළ දෙයක්. ඒ විදිහටම නැවත ඊළඟ බව උපන්නේ නැහැ. ඒ වගේම මානයට පත්තන කෙනාගේ ඒ තියෙන සිතම වෙනස් නොවී ඊළඟ භවේ ඒ විදිහට පහලවෙන්නේෙ නැහැ. ඒ මානයට පත්තන කෙනාගේ, ඒ සිතේත්න වීදනා සඥ්ඥා සංකාරයන් ඒ විදිහටම ඊළඟ බවේ පහළ වෙන්නේ නැහැ. මෙතන තියෙන කිසිම දෙයක් ඊළඟට බවයට යන්නේ නැහැ. නමුත් ඊළඟ භවේ පහළ වෙනකොට මෙතන තියන රූපවේත්නා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචුපාදා නස්කන්ධයන් නිසා. මෙතන චුතවෙනකොට ඒ ඇතුුණු විඤ්ඥානයේ විපාක විඤ්ඥානයක් ප්‍රතිසන්ධිය විදිහටඒ අලුත් බවේ පහළ වෙනවා. මේ තියෙන සිත ඊළඟ බවේට යන්නේෙ නැහැ නමුත් පිංවතුනී මේ තියන සිත්තවල විිපාක විඤ්ඥානයක් ඊළඟ භවේයට යනවා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අද ධර්ම දේසනාවේදී ඔබට දේසනා කනවා. සැදැහැබර සත්පුරුස පිංවත්නේ. බුදුපියාණන් වහන්සේ ඉන්දක යක්ෂයාගේ විමානයට වැඩම කරපු වෙලාවේ. ඉන්දක බුදුරජාණන් වහන්සේ තික්ක සාකච්ඡා කරමින් අහනවා භාගිවතුන් වහන්ස බුදුපියාණන් වහන්සේ රූපය ආත්මී විදිහට පණවන්නේ නැහැ රූපය ආත්මී නෙමෙහි නං මෙතන තියෙන රූපය තවතැනකට යන්න නැත්නම් ස්වාමීනී කොහොමද අක්මාව ඇට මස්සාදිය පාල වෙන්නේ කොහොමද ඒවා හටගන්න කියලා ඉන්දක බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රස්්න කරනවා. මේ වෙලාවි භාගිවතුන් වහන්සේ දේසනා කළා. පටමං කලලෝ හෝති දුතිියන් හෝති අබ්බුදූ. පිුවත්නී මුලිින්ම කලලේ ඇතිවෙන්නේ. කලලේ නිසා ඉම්පස්සේක අබ්බු දෙයක් වෙනවා. අබ්බුදා ජායතේ පේසේ අබ්බුදේ නිසා පේසි හටගන්නවා පේසි නිබ්බත්තති ගනෝ ඒ පේසි නිසා ගණයක් හටගන්නවා ගනාා පසාකාච්ජායන්ති කේසා ලූමා නකාපිචය ඒ ගනේ පස්සෙ කෙස්න ලුම් ආදී විදිහට ඒ සියල්ල වර්තනය වෙනවා බුදුපියාණන් වහන්සේ එහෙම දේශනා කළා කොහම දෙද කෙනෙක් මානයට පත්තයන්නේ නැවතු උප්පත්්‍යය ලබන්න කියන කවුණු දැන් ඔය ඇත්තන්ට එකිනෙ එක පෙන්නල දෙනවා. පිංවත්න මේ ලෝකයේ සත්වයෝ විවිත තැන්වල වාසය කරනවා. අපි ඒක කාම බව රූප බව අරූපභා විදිහයට විස්තර කරල ගන්නත් පුළුව. අපිට ඒක සංඥා බව අසං්ඥා බව, නේවස්ඥා නා සං්ඥාභාව විදියට විස්තර කල්ල ගන්නා පුළුවන්. අපිට ඒක ඒක වෝකාර බව, චතුවෝකාර බව, පංචවෝකාර බව කියනකම්වලට විස්තර කල්ල ගන්නක් පුළුවන්. කාම බව කියල කිව්හම එතන තියෙනවා භූමිය කොළහක්. ඒ තමයි නරක තිරිසම් ප්‍රේත අසුර කියන සතර අපාය මනුස්ස භූමිය ඊට පස්සේ. චාතුරු මහාරාචිකය තාාවතිංසය යාමයේ තුසිතේ නිින් මානරතිය පාණම්මිට වසවර්තිය. එතන භූමි කොළහත් තියෙනවා. තව රූපාවචර භූමි උක්කෝම දහසයක් තියෙනවා. ඒ දහසේ තමයි බ්‍රැහ්මපාරි සජ්්‍යය බ්‍රහ්ම පුරෝහිත මහාබ්‍රහ්ම. පරිත්තාභ අපමානාභ ආබස්සර, පරිත්ත සුභ අපමාංසුභ සුභකින්හ. වීහප්පල අසඥ සත්්‍ය ඉට පස්සේ පංච සුද්දාවස අවිය අතප්ප සුදස සුදස්සී අකනෙට්ට. ඉටපස්සේ අරූපබව අරෝප බව හතරත් තියෙනවා ආකාසාන්නං චායතනය විඤ්ඥාණංචායතනය ආකිංචං්ඥායතනය නේව ස්ඥානා සං්ඥායතනය. එක සක්වලක ඔය කාම බව රූප බව අරෝප බව කියන භූමි තිස් එකක් තියෙනවා. දිට වගේම තවකමයකට ගත්තොත්. සඥා අඥා බව නේවස්ඥා නාස්ඥා බව විදිහට ඔය භූමි තිස් එකෙන්. සංඥා බව කියන්න කාමභූමි එකොලහයි රූපභූමි දහසයෙන් පහළවක්. අසඥා බව කියන්නේ අසං්ඥ සත්්‍යය නේවසඥා නාසඥ්ඥා බව කෙල කියන්නේ අපි අරූපාවචර භූමි හතරින් ඉහලම් භූමි විදිහට ගණන්ගන්නා මේ භවයේ තියන ඉහළම බවග්‍රේ තියන භූමිය. නිවසඥා නා ස්ඥා එතනෑ. එතකොට තවක්‍රමයකට ගන්න පුළුවන් මේක ඒකවෝකාර බව චතුවෝකාර බව පංචවෝකාර බව කියලා. ඒක වෝකාර බව කියන්නේෙ ඉස්කන්ද එකක් තියෙන තැන්. ඉස්කන්ද එකක් තියෙන තැන් එකයි තියෙන්නේ ඒ තමයි එ පින්වතුනේ. ඉස්කන්ද එකක් තියන තැනක් වෙන්නේ අසඥ සත්වය. ඉස්කන්ද හතරත් තියෙන තැන් චතුෝකාර බව චතුුවෝකාරභාව කියලා කියන්නේ අපේ අරූපාවචර භූමි හතර. පංචවෝකාර බව කියන්නේ ඊට පස්සේ ඉතුරු වුුණො සියලුම කාමාවච රූපාවචර භූමි. මේටිකෙ හිතීතියාගන්න ඉම්පාස තමයි පැහැදලිකිරීම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේී භූමිවර ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්න තැනකින් මානයට පත්වෙනකොට එයාට ඇතිවෙනවා මානාසන්න චිත්තවීතියක් මානයට පත්වෙනකොට අන්තිමට ඇතිවන සිත් පරම්පරාව සමහර වෙලාවට ඇහෙෙන් ගත්ත රූපාරමුණක් එක්ක ඇතිවෙන්න පුළුවන් චක්කුද්වාරක චිත්තවීතියක් නැත්තං කණෙන් නාසයෙන් දිවෙන් සරීරයෙන් හදබස්තුවෙන් ඔය විදිහට අරමුණු ගන්න පුළුවන්. එහෙම යම්කිසි ආයතනයකින් අරමුණක් අරගෙන අන්තිමට ඇතිවන සිත් වැලා පිහඳුන්වනවා මානාසන චිත්තවීතිය කියලා. මෙනෙමී අන්තිමට ආයතනවලින්ගේ අරමුණු ගන්නකොට ඒකට බලපාන කාරණාවත් තියෙනවා. ඒ තමයි ඒකෙනගේ ගරුක කරම ආසන්න කම ආචින්න කරම කටඇත්තා කර්ම කියල කියන්නේ ගරුග කර්ම කියල කියන්නේ බරපත්ල කර්මවලට සමහරක් අය පංචානන්තර පාපකර්ම වගේීව කරගන්නවා නියති මිත්‍යා දුෘස්තිි කරගන්නවා අකුසල පැත්තිං ඒවා ගරුග කරම. තවයි සමහරක් අය ධ්‍යානු උපදවා ගන්නවා කුසල පැත්තිං ඒවා ගරුක කරම ගක් අඇයට ගරුග කරම නැහැ මේ ගරුග කර්ම කරගෙන තියෙනවන ඒ බරපත්ල කර්මයක් තමයි මානාසන්න වෙලාවේදී මුලින්ම ඉදිරිපත් වෙන්නේ. ගරුගකරමයක් නැති නම්පිංගුවත්නි ඊට පස්ස තියෙන්නේ ආසන්න කරමයක්. මානාසන්න මොහොතේ කළ හෝ කලින්කරල ඒ මොහොතය සිහිපත් කරවපු කරමයක්. දැන් සමරාකට්ටිය මානයට පත්වෙනකොටඒ නෑදයු ඉතන් ළඟට ඇවිල්ල ස්වාමින් වහන්සේලා වැඩම්මවල එනෑදෑයු ස්වාමින් වහන්සේලාට පිරිකරහෙම පූච කරවල ඒවගේම පිරිත් එහෙ මහන්න සලස්වනවා. ඒක මානාසන්න මොහොත කල කර්මයා. නැත්නං සමහර වෙලාවට එයාට සිහිකල්පනාව නෑ කියලා දැනි දැන ඒකෙන් අපි කියනදේ එයාට තේරුුණා කියලා අඟවන්න තරන් සරීරයේ ක්‍රියාත්මක නොවනාත්. අපි වැඩිහිටියු ළඟට ලඟවෙලා ඒ කෙනාට කලින්කරුව පින්කම් මතක් කරවනවා. ස්වාමිහාට භහරියාාවට දරුවන්ට ඒකෙනාට කතා කරලා මතකද ඉස්සරම්මේ අපි මේ වගේ පින්කමක් කලා මතක් කරවනවා. එතකොට ඒවා ආසන්න කර්ම වෙනවා. සමහර වෙලාවට මේ වගේ අවස්ථාාවංවලදී. දරුවෝ දෙමාපියෝ වැඩිහිටියෝනා මානාසන්නව ඉන්නේ ඒ අයට ඇහෙෙන්නෑ කෙලහිතල, ඒ අයට තේරෙන්නෑ කෙලහිතල, හොඳටම දුරුවලව අපිට ඇහු අපි කියනදේ එයාට ඇහුනා කියලා අඟවන්න සරීරයේ චරණය කරන්න තරා මොලේ කයාකාරී නැතිව තියෙන වෙලාවක. දීපලවලට එහෙම රන්්ඩු කරනවා. ඔයාට තමයි අම්ම වැඩිපුරම මේ වලිවේ. තාත්තා මේ කුඹුරුලීවෝයාට ඒවාගේ රන්්ඩු කරනවා. එතකොට ඒවා හෙන්න්න පුළුවන් අරකෙනාට. සරීරයේ ක්‍රියාත්මක කරන්න බෑ කියලා කියන්නේ ඒකිෙනාගේ ආයතනවල චිත්තචයස්සක ධරම හටගන්නේ නෑ කියන එක නෙමේ. පිංුවත්න මානාසන්න වෙලාවේදී ආයතන හයිෙන් කොයි ආයතනින් හරි අරමුණක් ගන්න පුළුවන්. එක පැහැදිලි වෙනවා තව ඉස්සරහට විස්තර වෙනකොට. ඊළඟට ආචින්න කරම, කාලයක් තිස්සේ පුරෘතු පුහුණ කරපු කරම, සමහරන් කාලයක් තියෙසේ උදේහවස බුදුන්වදල වත්පිළිවෙෙත් කරන්න පුරෘතු වෙලා ඉන්නවා. සමහරුන් පේරු දාාන මේේ පින්කන් කරන්න පුරුදුවෙලා ඉන්නවා ඒ පුරුද්දක් විදිහයට කුසල්. සමහරුන් අකුසල් විදිහට මද්‍රව ගන්න ඒවාගේීම සතියකට දෙවතාවවත්තුන් වතාවක් මේ තවත් මාසකට කීපවතාවක්, මේ විදිහට කාමේවාදවා හැස්සිරෙන්න තා විධාකාර පාපකරර්මවලට ඒ අ යුදවගෙන ඉන්නවා, සමහල්ලාවටට ඉරිදාට මාළුභානයන්න මේ වගේ කාලයක් තිෙස්සේ පුරදු භහුණ කරපු අකුසල කරමහෝ කුස කරම. ඊළඟට කටත්තා කරම කලින් කලින් කලිින්භවලට සම්බන්ධ කරම. කවුරු හරි කෙනෙක්ගේ ඔය ගරුක ආසන්න ආචින්න කටත්තා කෙළ කියන කර්මවර්ග හතරින් යම්කිසි කර්මයකට අදාලව ඒකිිනාගේ හිත ගන්නවා අරමුණු තුනෙෙන් එකක් හිතක් ඇතිවෙන්න නම් අනිවාරම අරමුණක් ඕන. කර්ම කර්මනිමිති ගතිනිමිති කියන ඒ තුනෙෙන් එකක් ගන්නවා. ඒ තුනෙෙන් එකක් කරගෙන මානාසන්න චිත්තවීතිී ඇතිවෙනවා. ඒ මානාසන්න චිත්තවීතිී ඇතිවෙනකොට හෝදස් පන්ධනයේ සිදු වෙමින් තියෙන්න්නක් පුලුවන් සිදුවෙලා එතුවතියෙන්න්නක් පුළුවන්. කෙනෙක්ග මරණයේ වෙන්නේ ආයුසයි උස්නයැයි විඤ්ඥානය සරීරය අත්තැල්ල ෑමෙන්. මොලේ කෙයාාකාරීවීම අඩපන වෙලා තියෙනව කියන්නේ සරීරයේ සොළවන්නත් බැරුව ඇහෙපිල්ලමක්කත් ගහන්න බැරිතරමට පත්වෙලා තියෙනව කියන්නේ මරණේ නෙමේ. මානයට පත්වෙනවා නං ඒකනාගේ ආයුසයි උස්නයයි විඤ්ඥානයයි මේ සරීරයේ අත්තැල්ල තියෙන්න්නට ඕනේ. මේ සරීරයේ අත්තරන්නට ඕන. සමාහරි වෙලාවට හදස් පන්දනයේ නතර වෙන්න පුළුවන්. යම්කිසි හදිසි අතුරුවගේ දේවාල නොත්. එතකුට ඒකෙනා මානයට පත්තුනා කෙළ හිතුවුවොත්, ඒක වැරදි ඒකෙනා නැවතත් ඒකනාගේ චිත්ත සන්තතියේ අඩ පතප පමණ රෘතිරයේ ඇසුරු කරගෙන. ඒ කියන් යාගේ හද කෝසේ අඩ පතත් පමණ රෘතිරේ ඇසුරු කරගෙන පවතින ඒ පබල විඤ්ඥාන ස්වභභාවය. ඒ උන්නසුම ඒවාගේම යාගේ කර්ම එතන අත්තැල්ල නෑහැ. වි්ඥානයට තවදෝටත් පවතින්න බෑ රුදිරේ විකෘතිය වුණොත්. එ රුදිරේ විකුරෘති වවෙන්නනා උනුසුම නැතිවෙන්නත් ඕන. මේ විදිහට කවුණු සම්පූර්ණ වුුණොත්. ඒකිනා මේ භවයෙන් චුතවෙනවා. චුතවේද්දි මේ මානාසන්න චිත්තවීතිය දුරුවල හද වස්තුරූපයත් එක්ක හටගන්න හින්දා. ජවන්සිත් පහයි ඇතිවෙන්නේ. ඒ ජවන්සිත් පහට විපාක විඤ්ඥානයක් ලැබෙනවා. ජවන්සිත් පහෙම් පස්සේ තදාරම්මන බවාංගසිත් ඇතිව හෝ නැතිව ඒකිනාගේ අවසංසිත චුතිසිත ඇතිවෙනවා. චුතිසිත කියන්න අමුතුවයෙන් හදන්න පුළුවන් හිතක් නෙමේ. කවුරු හරි කියනවා නම් චුතසිත සකස්කරගන්න ඕන චුතිසිත සකස්කරගන්න ඕන කියලා ඒක වැරදිී. එහෙම කරන්න බැහැ. චුතිසිත කියන්නේ විපාක විඥ්ඥාණයක්. චුතිසිත හැම අතිම්ම බවාංග සිත්වලට ඒ බවයේ අත් අන්‍යගත භවයනෙමේ ඒ බවයේ ප්‍රතිසන්ධි විඤ්ඥානයට සමානකන් දක්වනවා. එතකොට විපාකයේ බවට පත්වෙන්නේ ඒ චුතිසිත් තදාරම්මන බවාංග බවංග තදාරම්මන ඒ සිත්වලට කලින් ඇතිවන අර කර්මහිත්. කරම හිත්කිව්හම ක හරියටම දැනගන්න ඕන මිය මොකක්්ද කරන්නේ මොකදද වෙන්නේ කියලා. කර්මයේ කියන්නේ කොහේ හරි තැනක හැඳිල තියෙන එකක්ද කර්මයේ කියන්නේ කොහේහරි තැනක සිත්නිදල නොවෙනස්වතියෙන මෙහේවන එකක්ද මෙයාදී විදිහට හොයල බලන්න ඕන එතකට නුවනැත්තන්ට හම්බ වෙනවා කර්මය කියන්න එහෙම දෙයක් නෙමේ. කර්මයේ කියල කියන්න චේතනාවට නමක් චේතනාවෙන් වගේම තවත් ධර්මතා විසේකකින් කර්මේ කටයුතුු සිද්ධ වෙනවා කර්මයෙන් කෙරෙන්නේ පිංවුවත්නීමේ චේතනාව චේතනාවෙන් කරෙන්නේ ඒ හිත යම්කිස ක්‍රියාවක් කරන්න ඇතිවෙන්නේ සිතේඒත්න චෛතසික දරම තවත් ක්‍රියාවන් කරන්න ඇතිවෙන්නේ. ඒ සිතසා සිතේඒත්න චෛල්සික දරම. ඒවාට අදාළ ඒ ඒ ක්‍රියාවංහි යොදවමින් තමන්ග ක්‍රියාවත් සිුදුකරන කාරණාව තමයි චේතනාව කලා කියන්න. සිතත් සිතේයත්න චෛතසික ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවාලන ධර්මතාවේ තමයි පිංවුවත්නි චේතනාව කළ කියන්නේ. චීතනාව කියල කියන්නේ සිතන් සිතේ ඒත්න චෛතසික ධරමත් ඒ ඒ කටයුතුවල යොදවාලන ධර්මතාවේ. මේක කරන්න පුළුවන් සතිධම්මවිචය විරියපීති පස්සද්දි සමාධි උපෙක්කා කල කියන ඒ බොච්චංග ධර්මහතටත්. සම්මාදිිට්ටි සම්මා සංකප්ප, සම්මාවාචා සම්මාකම්මාන්ත, සම්මා ආජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධි කෙල කියන ආර්යස්ථානික මාර්ග අංගටටත් මේ දී කරන්න පුළුවන්. මේදී කරන්න පුළුවන් අනභීත්‍යයා අව්‍යාපාද සම්මාදිිට්ටි අභිද්‍ය ව්‍යාපාද මිච්චා දිට්ටි කෙළ කියන ඒ ධර්මතාාවලටත් චේතනාවත්තෙක්ක මේ ධර්මතා. විසි දෙකෙන් හිතත් හිතේ ඒත්න චෛසක තධර්මත් E. ඒ කටයුතුලි ඔොදවාලනවා. මානාසන්න වෙලාවේදී. මෙන්න මේ වගේ තත්ත්වයක් ඇතිවන ඒ සිත්වලට ලැබෙනවා විපාක විඤ්ඥානයක්. ඒ විපාක විඤ්ඥානයේ තමයි මෙ මවකුස බැසගන්නේ. මෞකුසක බැසගනීම සිද්ධ වෙන්නනම් මෙන්න මේ කවුණු තියෙන්න ඕන. මහා තන්හා සංකේ සූතයේදී භාගිවතුන් වහන්සේ දේශනා කරනවා. මාතා උතුනීහෝතියි. අම්මා ඔසබ් වෙලා ඔසබ දිනවලීම් පස්සේ. ඒයන අම්මාගේ ගර්භාසේ ඒ විදිහට ඔසප රුදිරයෙන් පිටිසුදු වෙලා එක එව බැහැරවනාට පස්සේ ඉන් පස්සෙ දින කීපයක් තියෙනවා දරු ගැබා පිහිටන්න පුොළුවන් මට්ටමක. ඒ කාලසීමාව තුළ අම්මා ඒ කාන්තා ඔසබ වෙන්නට ඕනේ ඔසප වීමෙන් පස්සේ ඒ දිනකීපයක කාලසීමාව තුළ මව්පියන් සංසාරග දෙන්නට ඕනේ. මවුපියන් සංසාරගේ යෙදනාට පස්සේ. ඒ මවුපියන්ගේ සුගගඩිම්භ සංසේචනයන් ගර්භාස භිත්තියේ තැන්පත්වෙනවා. ඒ කර්වාස භිත්තියේ සුක්ගඩිම්භ සංසේචනයන් තැන්පත් වෙලා ඒ සංසේචනයන්ට තමයි මේ චුතවන කෙනේගේ ප්‍රතිසන්දිවිඤ්ඥානය බැසගන්නේ. ඒ කාලසීමාව තුළ වටපිටාවේ ගැවසෙන උප්පත්තියක් බලාපොරොත්තුවෙන් කවුරුවත් නැහැ. ගන්ධක් බෝජ පච්චු පට්ටිතෝ හෝති. භාගිවතුන් වහස දේශනා කළ ගන්දබ්්‍යයා පැමිණෙන්න ඕන ගන්ධබ්‍යයා කියන වචනයෙන් කියන්නේ ගන්දබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතක වූවා ගන්ධබ්බ පෝති කාවා ගන්ධබ්බමහා මච්චෝවා ගන්ධබ්බ පාල් සච්චෝවා, ගන්දබ්බ පචාරෝවා කියන පිරිස නෙමේ. ගන්දබ්බ කියල කියන්නේ අන්තරාභාවයක් නෙමෙේ. ගන්ධබ්බ කියල කියන්නේ ඒ වටේ ගැවසන කෙනෙක් නෙමේ. ගන්ධබ්බ කියල කියන්නේ එළඹෙන සත්වයා. ඒ කියන්නේ චුත වෙනකොටම චුතියා සමගම ප්‍රතිසන්දිවිඤ්ඥාණයේ විදියට බැසගැනීම තමයි ගන්ධබ්බ කියල කියන්නේ. ඒ වටේ ගැවසන කෙනෙක් නෙමි, ගන්ධබ්බෝච පච්චු පට්ටිතෝ හෝතය. මේ ගන්ධබ්බයා එහමනැත්තං අර චුතවෙන කොට ඒ ජවන්සිතේ විපාක විඤ්ඥානය මේ විදිහට බැසගැනීමේදී හැමහිතකම තියෙනවා වීදනා සං්ඥා සංකාර කියන නාම ධර්මටික චෛතසික ධර්ම. ඒ හිත්වල හැටියට. ඒ සිත්වල හැටියට ඒ චෛතසික ධර්ම ටික තියෙනවා. දැන් අපි මේ කතාකදන්නේ මනුස්ස ගර්භාසේ ගැන. මේ ලෝක උපදිනවනං. බිත්තරවලි නොත් උපදින්න පුළුවන්. ගර්භාසයනොත් උපදින්න පුළුවවා. කුණුබිම්ටෙද්බින් කාණුපල්ලෙත් උපත්ය ලබනවා. ඒ විතරක් නෙමි ඕපපාතිකවත් උපත්්‍යය ලබනවා. අන්්ඩජ ජලාබුජ සන්සේදජ ඕප පාති කියන ඔන්න ඔඒ ක්‍රම හතයට තමයි සියලු සත්වයින්ගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ. සදැහැබර පින්වත්නේ එතකොට ඕපපාතික සත්ත්‍යයෝ විතරක් මේ සක්වල ඉතුරුවන විදිහට අර ඉස්සෙල්ලකිව භූමිවල මේ උපපාතික වලින්ගත්තොත් අන්්ඩ ජලාබුජ සංසේජ සත්‍යයෝ නැත්තටම නැතිවන කාලෙකුත් එෙනවා. ආපවු් ලෝකෙ හැදෙනකොට ඒ සත්්‍යයින්ගේ පාහලවීමක් වෙනවා. අහපා ලෝකයේ නැසෙනකොට. නැසිලා ඒ වගේ කාලයක් හිස්ස තියෙනකොට. නැවතත් ඒක සැකසෙනකොට. සැකස්ලාආහපෝ පවතිද්දී මේ සංවර්ථ විවර්තය සංවත් අස්ථා විවත් අස්ථායි කියන මේ සතර අ සංක්‍ය කල්පකමය අනුව මේ උප්පත්තික ම හතර ඒ කාලවලට අදාළව විවිධාකාර වෙනවා වෙනස් වෙනවා හැබැයි උපත්තික මහතරම තමයි. ඕපපාතික සත්වයේද අන්ඩජ සත්වයින්ට ජලාබුද සත්වයින්ට සංසේජ සත්වයිීන්ට ඉන්න භූමියක් නැතිවන තරමටම මේ භූමි අලු තූලිවෙලා විනාසවෙලත් යනවා. නැවට මේ වහැතිෙනවා. බිත්තරවලින් උපදිනවානා. ඒ බිත්තරීටත් ඒ වගේ බැසගන්න ඕන කැස්බෑවෙක් මුහොදේ ඉඳල ඇවිල්ල ගොඩබිම වැලිහාරලා ඒ යවුරේ කැස්බෑ බිත්තර දැම්මහාම. දවට ඉරේලියෙන් රාතියට ඒ භූමිය ඇතුළේ ඒ උනුසුමෙන් බිත්තරයේ තැන්බෙන්න්න ඕන. එතකොට ආහාරයේ ඒ පදසන්දිවිஞ්ඥානයේ බැසගත් අට පස්සේ ආහාර ටිකො ක්කෝම් බිත්තරේ ඇත්ලද තියෙනවා. අනිත් බිත්තර වලින් ගඋපරෙන සට්ටින්ගේෙත් එහෙමයි. උුණු සුම කියන හේතුව ඕන වෙනවා. ආහාර කියන හේතුව ඕන වෙනවා. කරමකෙන හේතුවත් අත්‍යාවස්සයි සිත කියෙන හේතුවත් අත්‍යාවසයි රූප හටගන්න. බිත්තරවලින් හටගත්ති එහෙමයි. ඒවාගේම ගර්භාසයෙන් හටගන්නකොටත් ඔය විදිහටම හේතු ඕන. ඒ හේතු අතර උනුසුම ආධනීය පිම්බර මෑණියන් වහන්සේගෙන් ලැබෙනවා අම්මාගේ සරීදයේ ඒ තියෙන උුණුසුමෙන් මේ පති සන්දිවිඤ්ඥාණයක් සමඟ පහළවන මේ කලලේ ඒ විදිහට පිින්වුවත්න මෝරමින් මෝරමින් පැසවමින් ඒ විදිට මොහකුරා යනවා. ආධනීය අම්මා අනු භව කරපු ඇය ආහාරේ රස ඕජාවෙන් මේ සරීදය ටිකෙන් ටික වැඩෙනවා. යාාවකිනාගේ සිතත් කරමයත් කියන මේ හේතුහතරින් රූප හටගන්නවා. පටමං කලලෝ හෝති. ඉන්දක යක්ෂයාට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. යක්ෂය මුලින්ම කලලේ තමයි ඇතිවෙන්නේ. පිින්ුවත්නී මුලින්ම කලේ ඇතිවෙන්නේ. තිලතිය ලස්සේ යතා බිින්දූ සප්ිමණ්ඩෝ අනාවිලූ ඒවංවන්න පටිභාගං කලලන් සම්ප උච්චති. ඒ කිය කියන්නේ භාගිවතුන් වහන්සේ දේශනා කළ අර චුතිසිතයෙන් පස්සේ. ප්‍රතිසන්ධදි විඤ්ඥානයේ විදිහට චුතිසිතට කලින් ඇතිවන අර කරම සිත්වල. විපාක විඤ්ඥානයක් මේ විදිහට බැසගන්නකොට. ඒ බැසගන්න විපාක විඤ්ඥානයේ වේත්නා සංඥා සංකාර ධර්මත් තියෙනවා ඒ වගේම මෙතන මවුපියන්ගේ කවුණුවලින් ඒ කෙනාට හම්බ වෙනවා, මෙතන මවුපියන්ගේ කවුණවලින් පිින්ුවත්නී රූපය. ඒ ආවකෙනාගේ කර්මවල හැටියට. ඒ කෙනාට හම්බ වෙනවා, ඒ කෙනාගේ වස්තු දසකයේ කාය දසකය භාවදසකයේ කියන මේ කරමජ රූප කලාප තුන. ඒක මවකුස පිළිසිඳ ගන්නකොටමයි ලැබෙන්නේ. අම්මගේ පාර්සවීට අදාලදීව ස්ථාත්ථග පාර්සවීට අදාලදීවල් මවපියන්ගේ රෝගාබාද උසමිටියයේ පැහැපත්කං කොන්්ඩිට අදාළී විධාකාදීවල් එහෙම ලැබෙනකොට පැමිණෙනකිනාාට අදාලව ඒකිනාාට ලැබෙනවා ආයතන. ආයතන දෙකක් මෙතන තියෙනවා. අනිත් එක තමයි ස්ති්‍යාද්ධ පුරු සිද්ධ කියන එක. මේ මෞකුස පිළිසිඳ ගැනීමට කලින්බෝධි පූජා ආදී පින්කං කරලා උපදින දරුවා දෙව්ලෝවකින් බඹලෝවකින් මිනිස්ලොෙන් නික්මෙන වාසනාවන්ත පුුණ්‍යවන්තය ක්‍රීවා කියල පාර්තනා කරමින් කටයුතු කළො ඒවයිෂ්ට වෙන්න පුළුවන් ගනාාට මේ මෞකුස පිළිසිඳ ගත්තට පස්සේ ඒ වෙනස් කරන්න බැහැ. එහෙම පාර්තනාවන් අවසනං එවකරන් ඕෝන මහුගැබ තුළ පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නට කලින්.මි පිලිසිඳ ගැනීමේදී. ඒක තිලතේලස්ස යතාබින්දෝ සප්පිමණන්්ඩෝ අනාවිලු තලතිල් පැහැට තියෙන්නේෙ. ප්‍රතිසන්දි වීඤ්ඥානයේ බැසගත්ධම ඒ එන සත්වයාගේ කර්මේ නිසා එයාගේ වස්තු දසකේ ලැබෙනවා ඒ වස්තු දසකය දැම්මී තලතිල් පැහැට තියනමේ වෙලාවී උහොම තිබ්බට පස්ස ඒක වැඩුණු කෙනෙක්ගේ හද වස්තුව ඇතුළේ අඩ පතප පමණ රුදිරේ ඇසුරු කරගෙන තමයි මේ විඤ්ඥාණධාතු පරම්පරාව හටගන්න වස්තු දසකය පසු කාලයේදිය සැකසෙන්නේ. මේ වස්තු දසකය පටවි ආපෝතේශවායෝ වන්නගන්ධ රසෝජාගෙන සුද්දාාශ්ඨකත් ජීවිතන්දී රූපයත් වස්තු රූපයත්ගෙන රූප දහයතියන එකක්. ඒ වස්තු දසකයේ අපේ විඤ්ඥාන සන්තතිය දිකටමා කණ්ඩව පවතිනවා. තවේක ආ එතනයක් ලැබෙනවා ඒ තමයි කායායත්නේ එතනත් අරවගේ රූප නවයත්ත එක කාය උප්‍රසාදරූපයේ තියෙනවා තව ඊළඟය කර්මජ රූප කලාපේ තමයි භවදසකේ. කාන්තවද්ද පිරිමීති කියනෙක. පසුකාලීදී පිරිමීන්ට අදාල අඟපසග සහිත ඒ වගේ ලක්සන, කාන්තාවන්ට අදාළ උකුළුපදේස ලමා සහකෙ සාදී ඒ වට අදාල අඟපසඟ සහිත ඒ වගේ ලක්සන මේවා. පාහලවීමේ පටන්ගැම්ම මේ භාවරූපය පහලවීම. මේක සිද්ධවෙන්නේ පතිසන්දි විඤ්ඥානක් සනයේම ප්‍රතිසන්ධි විඤ්ඥානයා සමගම ඒ මහොතේදී සිද වෙනවත් විදිහත් තියෙනවා. පිංහත්නී මේ විදිහට පංචුපාදා නස්කන්දේ බැසගද්දි කලිම්භවේ තිබ්බ විඤ්ඥානය නොවෙනස්ස ස්තීරව තිබ විඤ්ඥානයක් එනෑ විඤ්ඥානයේ කියන්නේ උපපාද තිති බංග කියීන සනත්වයට පත්වෙනවා. ඒ සෑම මොහොතක මිතා වීගීින් ඇතිව නැතුූ යන පරම්පරාවක් කලිම්භවී මානසන්න චිත්තවීතී ජවනයක්ග විපාකයක් විදියට පහළ වෙනකොට. ඒ ඒ වේදනා සංඥා සංකාරයන් ගෙදෙනවා ඒකට ගැලපෙනවීනා සංඥා සංකාර ඒවාගේම මවපියන්ගේ කවුණුවලින් මෙතන රූපයේ තියෙනවා මේ විදිට පංචුපාදා නස්කන්දයක් බැසගන්නවාමිසක් ආත්මයක් පැමිණියේ නැහැ. සත්‍රයෙක් පැමිණියේ නැහැ පුද්ගලයක් පැමිණියේ නැහැ. පටමං කල ලෝහෝති මුල්ම සතිය කලල අවස්ථාව තලතෙල් පැහැට තියෙන මෙ පලවෙෙන සතිය. දුතිියන් අබ්බුදෝහෝති දෙවන සතිය කෙලකන්නේ අබ්බු දෙයක් වෙනවා දෙවන සතිය පිින්වර්ත්නය අර තිබ්බ තලතෙල් පැහැයි වෙනස් වෙලා ටිකින් ටික ටිකෙන්තික ලේපාටට හැරෙනවා. මේ ලේපාටට හැරෙන මෙතෙන්ට එන්න නම් අර හේතු ඔක්කූම හොඳට තියෙන්න ඕන ආවකෙනා පෙර සංසාරය සත්වඝාතනාදී කර්මකරගෙන් තියෙනවානම් ඒෙනට ඉන්න බෑ මානයට පත් වෙනවා. කර්භාසේ නුසදුසුකම් යම් කිසි වෙනත් ගැට්ටලු තියෙනවනං ආපද ඒවා නිසා මානයට පත්වෙන්න පුළන් උපච්චේදක හදිසි මරණ වෙන්න පුළවා. යම් ඉදිහකට මේක සුරාසිත වෙනකොට දෙවන සතිය වගේ වේද්දි මෙන්න ලේපාට හැරෙන්න්න පටන්ගන්නවා. අපේ අටුවාවල විස්තර කරන්නේ මස්හේතුවාට පස්සේ ඇතිවන වතුර පාට කියලා. ඊළඟට තුන්වන සතිය වගේ වෙද්දි. පිින්වත්නී මේක ටිකටික කැටිගැහෙන පටන්ගන්නවා. පටමං කලලෝහෝච දුතිියන් හෝති අප පුතු. තතියාම් පේසී හෝති ඒකෑන් තුන්වෙන සතිය වගේ වෙනකොට හරියට අමු මිදිස්්ටිකක් අරගෙන පොට්ටනියක දාලා තලල තල්ල තල්ල ඒක යුසකබලකතියලා අවවෙතිබ බට පස්සෙ ටිකටික කැටිගැහැෙන වගේ කියලා අපේ අටු ආල ඉතා පැහැදිලිවේක විස්තර කරනවා. ඒ සතිය වෙන කොට තුන්වනි සතිය වගේ වෙෙද්දිී කැටිගෙහෙන පටන්ගන්නවා. හතර වෙන සතිය වගේ වෙනකොට මේක ගණමාස් පිඩුවක් වෙනවා පස්සන සතිය වගේ වෙද්දි මේක බුබුල උදානවා බුබුලු පහත්තානවා මේ පස්සෙන සති බුබුලු දාලා හය හතාට මේ විතෙර සතිගෙවීග වී ගෙවිග වී යනවා. සතිගෙවිගෙවී යනකොට මේ සත්වයා ටිකටික වර්තනය වෙනවා. තාම මෙයාට ලැබිලතියෙනෙ ආයතන දෙකයි. යා තේසන් තේසන් සත්තානං තම්මි තම්මි සත්ව නිකායේ. ජාති සංජාති ඔක්කන්ති අබි නිබ්බත්ති කන්දානම් පාතුබාවූ ආයතනානම් පටිලාබූ අයං උච්චතා උසෝජාතියේ. යා තේසන් තේසන් සත්තානං ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායේ අරා පිස්සෙල්ල කිව්ව. කාම බව රූප් බව අරූපභව විදිහට හරි. සඥ්ඥාබව අං්ඥා බව නේව ස්ඥා නා සං්ඥාභව විදිහට හරි ඒක වෝකාර බව චතුෝකාර බව පංචවෝකාර බව විදිහට හරි ඔය කොයි ආකාරීයකින් හරි ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායි ජාති ඒ තැන්වල ඉපදීම. ජාතිකයන්නේ ඒ පිරිසිඳ ගැනීම පිළිසඳ ගැනීමේදී බිත්තරේ නම් බිත්තරයට බැස ගැනීම මෞකුසකනං මිනිස්සු ඒ වගේම මීයං අස්වයින් අලිං වගේ ගර්බාස උපත්්‍යය ලබන සත්‍යෝන, ඒ තෑන්ට බැසගැනීම. බැසගෙන ඉන්න කාලේ වෙනස්සෙන්න්න පුළුවන්. මෙහි පිට වැඩිම කාලයක් ගැබද්දරාගෙන ඉන්නේ ඒමකෙනර ඒැන්නේ ඇති නියෝඒ වගේ අය. ඒ ඒක කාලයේ වැඩි අඩිවෙන්න පුළුවන්, හැබැයිපති සන්දිස් සනයේදීම පින්වර්නී ඒ ඇත්තන්ගේ අර වස්තුදසේ කායදසක භාවදසකාදිය ලැබෙමින් ඒ ඒක පාලවීම සිද්ධ වෙනවා. ඒ හැම තැනකම ජාති. උපත්්‍යයට පත්වීමේකයන් ඉපදීම පංචිපාදානස්කන්ද බැසගැනීම. සංජාති එ ඒ ඉන්න කාලසීමාව ඉඳලා. ඊට පස්ස ඒකනා මෙලෝ උපත්ය ලබීම බුදුරජාණන් වහන්ස දේශනා කන මාස නවයක් දහයක් පමණ ඉඳලා. ඒකනාා මනුසලෝකෙදී මවකුස තුළ මාහස නවයක් දහයක් පමණ ඉඳලා මේ ලෝකෙ උපත්ය ලබනවා. ඒ උපත්ය ලබන කොට ඒක හඳන්නනව සංජාති කියලා. ආයතනාදී ඔක්කෝම ලැබිල වර්ධනය වෙලා සැකසිලා මෝරපු දරුවෙක් විදියට තවදෝටත් ඉන්න බැරුව මෙලොව එළියට පැමිණීම බිහිවීම ඒ කෙනග සිද්ධ වෙනවා. ජාති සංජාතිකයන අවස්ථාධක්කක් ජාති කියන්නේ මවකුසට බැසගැනීම සංජාති කියල කියන්නේ හොඳට මනාව වාර්තනය වෙලා මෙලොව උප්පත්තිය ලැබීම. ඉතින්දි විශේ ස අවස්ථාවක් එන පට ඉකොස්න තිය. දදි ඉකළොස්සන සතියේ තුළදදි මි මනුස්සීන්ට දාළවෙ වර්තනය වීගෙන එන මේ සත්වයින්ගේ. අනෙත් ආයතන් ටිකත් ලැබෙන්න්න පුළුවන් මට්ටම හැදෙනවා. ඒ අනෙත් ආයතන ටිකත් ලැබෙන්න්න පුළුවන් මට්ටම හැදෙනව කෙලකි අන පින්ුවත්නි ඒ කෙනාගේ එකලොස්සන සතිය වගේ වේ දිී චක්කා ආයතනයේ සෝතා ආයතනේ ගහනායත්නේ ජූ හායත්නය කියන ඒ ආයතන් ටිකත් ලැබෙනවා. එකකොලොස්සන සතියයේදි හැත්තෑ හත්වන්දෙන් රාත්්‍යයේද ඒක සිද් දෙවෙලා. ඊ ළඟට තවත් ඉස්රහටයදදී. දා හතර වෙන සතිය වගේවේදි තමයි අඩ හැදුනු මොලේ ක්‍රියාකාරීවෙන්න පටන්ගන්නේ ටිකෙන්ටික ටිකෙන්ටික මොලේ ක්‍රාකාරීතත්වයට පත්වෙනවා. ඉන්පස්සේ මොලේකයාකාරී වෙන්න කලින් ආයතනොක්කෝම සම්පූර්ණ වෙනවා. ඒකයි අර කෝමාතත්වයට පත්වනත් අපි යා මැරුන්නෑ කෙලා කියන්නේ. කෝමාතත්වයට පත්වෙලා මොලියට වෙච්චහානිය ටිකෙන්ටික යතාාතත්වයට මාසයක්කරිය අවුරුද්දක් කරය අවුදු කීපයක් කරිගිහිල්ලා, ඒක යථතත්වයට පත්වනාට පසේ හපව ඒකනාට නැවට අ සියලු කියාකාරකං කරන්න පුොළුවන්කම ලැබෙනවා මේ පංචිපාදානස්කන්දි කියාකාරීත්වේ. එතකොට පංචිපාදානස්කාන්ධකයා කාරීතය ම කෝමාතාත් තේයට පත්වනාා සිද්ධ වෙනවා අතපයාදී සයාල චල්නය කරමින් මොලෙන් කරන වැඩටික එයායට කරන්න පුළුවන් කම ලැබෙනවා. එයා අබස්ස කන හහිතු සයාල් අෞසද ආහාරාදී සියල්ල දුන්නොත්. එතකොට පින්ංගුවත්නි දාහතර වෙන සතිය වගේ වෙද්දි මොලේකයා කාරීතත්තයට පත්වෙනවා. විසි දෙවන සතිය වගේ විද්ධ වාර්තනය වෙනකොට. නොමේරූ දරුවාගේ මූලිකාවදිය තුළ ඉන්නේ තාක්ෂණනික උපාණ හොන්ටම. දියුණුවතියෙන් රටවල්දලනා ඒ වගේ අය රැකගන්න පුළුවන් කමත්තියේ වි මේ විදිරි විසි දෙවන සතිය ඉන්පස්සේ තවත් වාර්තනය වෙලා වාදනය වෙලා තව දුරටත් ගර්භාසය තුළ ඉන්න බැහැ කර්මචවායෝදාතුවේ තෙරපීමෙන් ඒක ෙනාවතනින් පිටවන තැනට පත්වෙනවා. බිත්තරයක් නම් බිත්තරයේ ඇතුළතින් ඒ සත්වයා වැඩිලා කටුව කඩාගෙන එලියට එනවා මෙන්න මේ විදිහට තමයි සත්වයන්ගේ පහලවීම සිද්ධ වෙන්නේ සියලම සත්වයන්ට අදාළව විද්‍යාව ඉක්මවාගිය, විද්‍යාව නතරවන නතරවන තැන් වලට එහයින් තමයි බුදුධ හම තුළමින් හැම කවුණක්ම අංග සම්පූර්ණව දේශනා කළ තියෙන්නේ මේ උබේ උප්පාතියේ කතාව. අතර වෙන්න නැවත් නැවතත් ඔබ චුතිිපති සන්දියට පත්තෙමින් සංසාරි ගසාගෙන යනවා එනිසාපින්වර්ත්නි මේ බයානික සසරින් එගොඩ වෙන්නට අධිස්ටාන සීලීව කටයුතු කරගන්න මේ මනුස්ස ජීවිතයේදීම සතර මග සතරපලයන්ට පත්ව සසරින් එ ගොඩව නිවන් දකින්නට අවස්්‍ය කටයුට සිදු කරගන්න ආර්ස්ාගික මාර්ගයම පිළිපතින්න. සාධෝ සාධෝ සාධෝ. ධර්මදශනාවේ දායකත්වයන්. සිහිපත්කිරීමට අවසරයි, මීරිගම ලෝළුවා ගොඩ හපුගහගෙදර අරලියයේ පදිංචි මදුරාාවතයේ විජ්‍යෙස් සුන්දරමාතාව ධර්මදේශනාවේ දායකත්වටෙක් වෙනවා. මෙම ධර්මදානමය කුසලෙන්, මීරිගම හපුගාගෙදර ආර්ලයේ පදිංචිව සිටි ආනන්ද රංජිත්වරක් කොඩි ආදරණය පුත්‍රයාගේ අසනීපය සහ මුලින්ම සුවවේවා, මතු සංසාරයේ සත්පොරෂාශ්‍රේම ලැබේවා මතු යම් කිසිම භවයක මේ වැනි කරදර ඇති නොවී ජීවිතය වඩාත් යහපත්වේවා මෛත්‍රීබෝධිසත්වයෝ සතරවරම් දේවතාාවෝ ප්‍රධාන පින් කැමති දේව සමෝහයා මෙ පින් අනුමෝදන්ව දිවේ අසේසුරු වඩත්වා නිවන් ලබත්වා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිවයි රි ගම ලෝළුවා ගොඩ හපුගහගෙදර ආරලිය පදිංචි, මදුරාවතී විජෙ සුඳදරමාතාව ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. A ආර්ියවතී මාතාව පොහොල් කොටුව පහල කොටස බුත්තල සිට ධර්මදේශනාවට එෙක් වෙනවා R පංචි මැණිකා මාතාවට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, වංගත වුණු ඒම් කිරිබණ්ඩා පියාණන් සිහිපත්කර පින් අනුමෝදැන් කිරීම ඒ. ප්‍රේමරත්න සොයුරා සිහිපත් කිරීම ඒම් බණ්ඩාර්මැනිකා අත්තම්මා සිහිපත්කර පින් අනුමෝදන් කිරීම Rම් සුදු බන්්ඩා මාමණ්ඩිය සිහිපත් කිරීම Kම් පුංචි බ්ඩා සොයුරා සිහිපත්කර පින් අනුමෝදැන් කිරීම Kම් නාලිනිී කුමාරි දියනිය සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම ඒG. අනුරුද්ධ බණ්ඩාර පුතනුවන් සිහිකර පින් අනුමෝදැන් කිරීම එමෙන්ම දෙපාර්ශවයමය පරලව ගිය සියලූම නෑසියන්ට පින් අනුමෝදැන් කිරීම මෑනියන්ට වැඩි මහල් සොහොයුරා ප්‍රධහන සියලෝ දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතාද දවසේ ධර්ම දේශනාවේදායකත්වේ ගෙන කටයුතු කරන්නේ බුදතල පහල කොටස පුහුල් කොටුව පදිංචි ඒ ආර්යවතී මාතාව ප්‍රධහන වු සේලු දෙනාවිසින්. TW පියසේන දෙසය අනු හතරෙන් දහය එක හන්සගිරි පාර ගම්පහස් සිට ධර්මදේශනාවටයෙක් වෙනවා දෙදහස් විසි එකේ ජෝනිමාස්සේ තුන්වැනිදින මියගිය TW හේමචන්ද්‍ර වැඩිමහල් සොහයුරාසිහිපත්කිරීම දෙදහස් විසි එකේ මාර්තමාසය දහවැනිදින මිය ගිය TW ප්‍රේමසිරි බාල සොහයුරා හදිසි අනතුරකින් මිය ගිය ඇතුමාස හිපත්කිරීම දෙදහස් හතරේ පැබරවාරි මාසය විසි හතරවෙනිදින මියගිය ධර්මසිරීස් සහොයුරා එක් දහස් නම සයාන්නුව එකේ මැයි මාසේ පලවෙනිදින මිය ගිය TW.දියෝනිස් අපපු හාමි ආදරණය පාණන් සිහිපත්කිරීම දෙදහස් නමේ ජෝනිමාසය විසි තුන්වැනිදින මිය ගිය එජයේ ගිමාාරාහාමි මෑණියන්සිහිපත්කිරීම බිරිඳගේ දෙමවපියන් රොබට් විජේසූරිය පියාණන් කරුණනානායකමෑණියන් නන්දිස්ේන විජේසූරිය සොහොයුරා ප්‍රධාන නමින් මේ පරලවගිය සියලූම නෑසියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිවයි සහෝදර සහෝදරියන් සියලු දෙෙන අද දවසේ මෙලෙස්ව ධර්ම දේශනාවට එක් වන්නේ ගම්පහා හන්සගිරිපාර දෙසියානූහතරෙන් දහයෙන් එක නිවසේ සිට. ොන්න්නරුව නවනගරය රජයේ සේවක නිවාසයෝජනා ක්‍රමය හාරසය අසූ හයනිවසේ පදිංචිව සිට දෙදහස් විසි දෙකේ ජූනිමාසය විසි දෙවැනිදින මියගිය සරණෙත්ති පතිරැන්න හැලාගේ අයිරාංගනී හේමලතා මැනිකේආදරණය බිරිඳ සිහිපත්කිරීම එතුමියගේ භවගාමී දිවිය වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම එක්දහස් නවසයා සුව එක වසරේ මියගිය පියාණන් සිහිපත් කිරීම පින් අනුමෝදැන් කිරීම, දෙදහස් හය වසරේමී ගිය මෑණියන්, එක්දහස් නම සයානු හතවසරේමිය ගිය මා මණ්ඩිය, දෙදහස් හතවසරේමිය ගිය නැන්දනය ප්‍රධහන මේ පරලවගිය සියලූම ඥාතී හිතමිත්‍රාදීන්ට පින් අනමෝදැන් කිරීමත් සුජීවත්ව සිටින සිලු දෙනාට සුවසත පතා මෙලෙස ධර්ම දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ. රුව නවනගරය රජේ සේවක නිවාසයෝජනා ක්‍රමය හාරසි අස්සු හයනිවසේ පදිංචි, WPB විජයකෝන් ආදරණය ස්වාමියයා සමග දූදරු පෙරිස. කේ කල්යානී පෙරේරා විශ්්‍රාමික ගුරුමාතාව එකසේ විසිී එක ශ්‍රී සුමන ජෝතිපුර කිින්මන්තුඩාව බණ්ඩාරගම සිට එක්වෙනවා ධර්ම දේශනාවට, ජූනිමාස්සේ විසි දෙවෙ නිදින උපන්ධනය සමරණ රූපසිංහ බෝධරගම ස්වාමිපුරුෂයාට සහ, ජූනිමස්ස විසි අට වනදින උපන්දනය සමරණ කේ සනදී තිවන්න්‍යාධියනයට ආශිර්වාද ප්‍රාර්ථනා ගැනේම. ඒවගේම කේයක්ක්මන් පෙරේරා පියතුමාට හේමවති කඳනා රච්චි මෑණියන්ට නිවන්සුව ප්‍රාර්ථනාකිරීම, බෝසෙවන ගලගම පරගස්තොට පදිංචිව සිටී, ස්වාමිපරුෂයාගේ දෙමවපියන් වනා ගෝසිං්යෝබෝධරගම සහ ඒඩි කුස්මාවතිමේණියන්ට නිවන්සුව ප්‍රාර්ථනා කිරීම, හදිස අනතුරකින් රෝගාතුරව සිටින චාමිකර දිමුත් කෞශල්ලෙ පුතුට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කිරීම පවුලේසිලු දෙනාට ආශිර්වාද කිරීම. කේ ඉන්ද්‍රාපෙරේරා කේ උපාලි ධර්මසිරයන සොයුරු සොයුරියන්ට ආශිර්වාද කිරීම, එ සඳුනි්චේතනා දියනයට සහඇගේ මෑණියන් අලිතා චන්ද්‍රකාන්ති මෑණියන්ට සෙත ශාන්තිය ආශිරර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතිව ධර්මදේශනාවේදා එකත්වය ගෙන කටයුතු කරන්නේ බණ්ඩාර්ගම කින්මන්තුඩාව සුමන ජෝතිපොර එකසේ විසි එක නිවසේ පදිංචි විශ්්‍රාමික ගුරුගේ කල්්‍යයානී පෙරේරා මාතාව ප්‍රධාන පවුලේ සේලු දෙනා. Tී විජේසූරිය මාතාව, දෙවිසි හත කොස්වත්ත උඩුගම්පොල සිට ධර්මදේශනාවට දායකත්වය ලබාදෙනවා උඩුගම්පොල කොස්වත්ත පදිංචිව සිට පරලෝක ප්‍රාප්ත වුණු ඩට. විජසූරිය පියාණන්ට සෝමාවතී රාජපක්ෂමෑණියන්ට සහ ගල්ලොලුවේ පදිංචිව සිට පරලෝක ප්‍රාප්ත වුණු දමයන්ත විජේසූරිය සුහොයුරාට නිවන්සුව ප්‍රාර්ථනාකිරීම ඒවගේම පවුලට සහ සම්බන්ධ සුජීවත්ත සිටින දරුවන්ට මොනුබරු මිනිබිරියන්ට සිරු දෙනාට තුනුරුවනේ ආශිර්වාදය පතා මෙලෙස්ස ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ උඩුගම්පල කොස්වත්ත දෙසිය විසි හතනිෙවසේ පදිංචි ටීවිජේසූරිය මාතාව දූදරුවන් සහෝදර සහෝදරියන් සියරුදනා. අනුරාංගනී ගුණස්සේකර සහ මනෝජී රත්නායක දියනියන් දෙදෙන අංක හැට් හය පමුණුව පාර මහරගම සිට ධර්මදේශනාවේ දායකත්වයට එෙක් වෙනවා. ජුලියට් හෙටියා රච්චි මෑනියන්ගේ උපන්දිනය නිමිති කරගෙන තුමියයට නිදුක් නිරෝගී සුවය දීර්ගාශ්‍ය ප්‍රාර්ථනාකිරීම මෑණියන්ට අපේ. ස්බෝපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවාගේම මේ ගිය මෙත් ස්ශ්‍රීණී ගුණසේකර සොහයුරිය ඇතුළුවමිය පරලව ගිය සංසාරගත සියලූම ඥාතී හිතමිතුරන්ට, අනුමෝදන් කිරීම සහ සුජීවත්වසටින සීලු දෙනාට සුවසෙත පතා දදවසේ ධර්මදේශනාවේ දායකතුවේ ගෙන කටයුතු කරන්නේ මහරගම පමුණුව පාර, අංක හැට හය නිවස්සේ පදිංචි අනුරාංගනය ගුණස්සේ කර සහ මනෝජි රත්නායක දියණියන් දෙදෙන ප්‍රධාන පවුලේ සේලු දෙනා.මිලඟට මයිතා හම ගෞරවෙෙන් ආරාධනා කරනවා ගෞරවනය ස්වාමින් වහන්සේට, නෝදනඳහා. සෙදහැබර සත්පුරෘෂ්ස පින්ංුවවෙනි පින්වන්ත දායිකත්්‍යය තරන ඔබ හැම දෙනාගීම නමින් පරලව සැපත් වූ මේ බවතීතු බව නියෝජනී වන ඒසාංසාරිික පාදත්වූපජීවී ඥාතීනට දෝතපුරා මීපිින් අනමෝදං වීවායි කියලා පින් අනමෝතන් කරන්න. සේරුදවියන්ට මපින් අනමෝතං වීවා. ඒ සක්‍ර වයිසවන් ද තරාස්ට විරූටි විරූපායක් සුමන් සමන්ධදිවරාජෝත්තමයානංවාදී සමස්තදිවරා සමෝහයා මීපින් අනමෝතං වීවා ඔබ සෑම රකිත්වා ඉල දෙවියන්ට පින් අනමෝතන් කරන්න. මේ පුුණ්්‍යතරමයෝ කල් නොයිවා ඉක්මං භවයක ඉක්මං අවස්ථාවකදීම සසරදුක් නසන්නට සසරී ඉගොඩුව නිවන් දකින්නට උපකාරක හේතු සම්පාත්ම වීවායි කියලා නිවන අරම. පින්වත්නී ඔබටයි අපිම මේ අසරවාද කරන්නේ දුක්මාහන්සේෙන් ඔපයාගත් දැහැමි තනේ පරිත්‍යයක් කරමින්. ධර්මදානය සිදුකරමින් සදහැබර පින්වන්ත ඔබ හැම දෙනාම, මේ රැස්කරගත්ත පුුණ්‍යකුසල සම්බාරියෝ ඔබ සැමට චතුරාරි සත්‍යයා බෝධය පින් ස හේත්වීවා, දූදරවාන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු තිියුණු වේවා අනාගතයේ දීප්තිිමත්ත්‍රීවා වැඩිහිටියන්ගේ රැකයාව්‍යාර ටුතු දියුණුති යුණනුවේවා. ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්කායසම ලැබේවා. අභිවාදන සීලි ස නිච්චං වධාපචායිනෝ චත්තාාරූ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නූසුකම්බලං ආයුරාරූගෙ සම්පත්ති සග සම්පත්තිමී වචේ අතු නිබ්බාන සම්පත්ති ඉමිනාතිී සමිච්චතුූ. ර්මදේශනය පැවැත්වූ ගෞරවනය දේශකයන්න් වහන්සේ රත්නපුර දිසාවේ ප්‍රධාන සංගනායක රාජකීය පණ්ඩිත පජ්‍යපාද තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නෙරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු සාදුූ සාධූ සාදුූ වැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම්. ඔබට පිළිවන්න අපිට කතා කරන්න පෙදුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනවයයි. හැත්තෑ එකයි හතලිහැ. මෙම ධර්මදේශනය ල්BC ධර්මදේශනා YouTubeබ නාලිකා වොස්සෙත් ඩයිලෝක් TV විසි පහ පෝTV අනු හතර ජය රූපවාහනය ඔස්සේද විකාශය වන වග සිහිපත් කරන්නට කැමතයි. මෙතෙක් වේලා, ධර්මශ්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.